අයිබෝවන් සුබ උදෑසනක් වාසනාවන්ත ජයග්‍රහී ඒ වගේම නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට ඔබ එකතු වෙන්නේ හත් වෙනි පැය සමකින් අද දවසේදී ඔබට මැදිරිය දකිනකොටම හිතා ගන්නට පුළුවන් අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ මොනවා ගැනද කියලා ඇන්තිරි නීතිය පනබලා තියෙන විශේෂම දැන් ඊයේ දවස වන විට රාත්‍රී වන විට කොට්ටාස 4කට පොලිස් බල ප්‍රදේශ 4කට ඇන්තිරි නීතිය බලපැවැත්තුණා ඒ වගේම දැන් අපිට ලැබෙන තොරතුරු අනුව මේ ඇන්තිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ තවත් වැඩි දුරටත් තව ප්‍රදේශ කිහිපයක් එකතු වී තිබෙන බව තමයි වාර්තා වෙන්නේ අපි මේ සියලු තොරතුරු ගැන කතා කරමු අද හත් වෙනි පැයට එකතු වෙන්නේ නියෝජ්‍ය පොලිස් ප්‍රති නීතිඥ අජිත් රෝහණ මහත්මයා ඔබතුමන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරමු සුබ දවසක් ආයිබෝ අපි ආරම්භයෙන්ම පටන් ගමු නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමා දැන් අලුත්ම ප්‍රවෘත්තියක් මේක මොකද්ද ඇඳිරි නීති අලුත්ම තත්ත්වය ඔව් ඇඳිරි නීතියේ අලුත්ම තත්ත්වය වන්නේ දැන් අපි හැමෝම දන්නවා මේ කොවිඩ් රෝගී ආසාදිතයින්ගේ PCR පරීක්ෂණ වල ප්‍රතිඵල නිකුත්වමින් පවතිනවා. ඉතින් ඒක නිසා අපි දැන් මේ මොහොත වනතුරු පොලිස් බල ප්‍රදේශ 4කට තමයි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළේ. ඒ පොලිස් බල ප්‍රදේශ වන්නේ ගම්පහ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය. නමුත් දැන් මේ අවස්ථාවේ සිට තීරණයක් ගෙන තිබෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ඉල්ලීම මත මේ රෝගේ පොසිටිව් කේසස් නැත්නම් ආසාදිතයින් හමුවීම ව්‍යාප්තිය ගැන සලකලා බලලා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් වසම් 17කට ඒ පොලිස් වසම් වන්නේ ගම්පහ වේයන්ගොඩ කිරිඳිවැල පූගොඩ දොම්පේ මිනුවන්ගොඩ වේයන්ගොඩ මීරිගම නිට්ටඹුව පල්ලෙවෙල වීරගුල මල්වතුහිරිපිටිය ගණේමුල්ල යක්කල දිවුලපිටිය ජායල කඳාන ගම්පහ දිස්ත්‍රික්කයේ මේ මං සඳහන් කරපු පොලිස් වසම් 17ට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා නැවත දැනුම් දෙනතුරු. ඉතින් ඒ නිසා ඒ ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නිවෙස්වලටම වෙලා රැඳී සිටින්න යම් යම් අපහසුතා ඇති වෙන්න පුළුවන් මේ හදිස්සියේ මෙහෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව. නමුත් ඒක ඔබගේ යහපත සඳහා මේක කරන්නේ රටේ අවශ්‍යතාවය මේ රෝගයේ ව්‍යාප්තිය පාලනය කරන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා නිවෙස්වලට වෙලා රැඳී සිටින්න අපි ඉදිරියේදී ගණ්ඩෝනේ අනිකුත් පියවර ගැන සඳහන් කරනවා අත්‍යවශ්‍ය සේවාවන් ගැන සඳහන් කරනවා. ඒ නිසා මේ පොලිස් වසම් 17ට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. අතරම දැන් 4ක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අනුව අලුතෙන් පොලිස් වසම් 13ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. හොඳයි නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමා ඔබ දැනුවත් කළේ දැන් මේ මොහොත වෙන විට විශේෂ දැනුම් දීමක් තමයි ඔබ වෙත සිදු කළේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ටාස නැත්නම් පොලිස් බල ප්‍රදේශ 17ක දැන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව එතුමන් සඳහන් කළා. දැන් අජිත් රෝහණ මහත්මයා අපි දකිනවා විශේෂම දැන් මේ කොවිඩ් ආසාදිතයන් පිළිබඳ වාර්තා වීමත් සමගම විශේෂ පොලිස් බල ප්‍රදේශ 3ක ඇඳිරි නීතිය පැනවුවා ඊයේ පස්වරු 6 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයටත් ඇඳිරි නීතිය පැනවුවා දැන් මේ මොහොත වෙන විට පුද්ගලයන් කී දිනක විතර අත්අඩංගුවට අරන් තියෙනවද ඔව් දැන් අපි මේ ඉරිදා මුලින්ම පොලිස් බල ප්‍රදේශ 2ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරේ ඊට පස්සේ ඒක වැඩි වුණා දැන් 4ක් වෙලා අද දින උදෑසන වෙනකොට මුළු සංඛ්‍යාව 64 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා ඒ වගේම ඊයේ රාත්‍රී පමණක් 8 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා 6 දෙනෙක් වේයන්ගොඩ පොලිසියෙන් ඒ වගේම 2 දෙනෙක් දිවුලපිටිය පොලිසියෙන් වන ආකාරයට අපිට අජිත් රෝහණ මහත්මයා දැන් පහුගිය කාලේ බැලුවහත් විශේෂයෙන් අර අපි රටක් විදිහට අපේ විනය උපරිමයෙන් ආරක්ෂා කරගත්ත පහුගිය කාල සීමාවෙදී විශේෂයෙන් ඔබතුමන්ලගේ දායකත්වයෙන් තමයි මේ හැම කටයුත්තක්ම සිද්ධ වුනේ පසුගිය කාලයේදී විශේෂම පොලිසිය සහ මේ ආරක්ෂක අංශවල මැදිහත් වීමක් තිබ්බේ නැත්නම් ජනතාව සමහර වෙලාවට අර විනය කඩවෙන විදිහට මේ හැසිරෙන ආකාරය අපි දැක්කා හැබැයි මේ දේවල් හොඳ නැහැ මේ වසංගතයක් ව්‍යාප්ත වෙන මොහොතක ඔබතුමන්ලා බොහොම සංවේදී කාරණා ඔස්සේ හැම වෙලාවෙම කටයුතු කරන්නේ දැන් මෙවර කොහොමද දැන් පසුගිය කාල සීමාව එක්ක බැලුවම මෙවර අපි වැඩියෙන් පරිස්සම් වෙන්න ඕනේ මොකද්ද තත්ත්වේ ඔව් ඇත්තටම දැන් මේ අපි දන්නවා මේ රෝගය ඇති උනේ අපේ මෙච්චර කාලයකට ඇති උනේ පොකුරු 32කින් ක්ලස්ටර්ස් 32කින් ඔබට මතක ඇති පළවෙනි චීන ජාතික කාන්තාව හමු වුණා පෙබරවාරි මාසේ 27 වෙනිදා ඇය හැබැයි ඇගෙන් රෝගේ ව්‍යාප්ත වුණේ නැහැ ඊට පස්සේ පළවෙනි ශ්‍රී ලාංකික කෝවිඩ් රෝගිය හමු වුණේ මාර්තු මාසේ 11 වෙනිදා සංචාරක මග පෙන්වන්නේ ඔහුත් එක්ක එක එක ක්ලස්ටර් ඇති වුණා ඔබට මතක ඇති මේ ඔහුගේ නැති වෙච්ච පොකුර කියලා කිව්වා ඊට පස්සේ පුත්තලමේ පොකුරක් ඇති වුණා අටලුගම පොකුරක් ඇති වුණා බේරුවල පොකුරක් ඇති වුණා සුදුවැල්ලේ පොකුර කිව්වා නේවි පොකුර කියලා කිව්වා මේ වගේ පොකුරු 32ක් ඇති වුණා හැබැයි මේ පොකුරු 32ට වඩා මේ ඇති වෙලා තියෙන 33 වෙනි පොකුර දැන් මේ
බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවත් එක්ක ඇති වෙලා තියෙන පොකුර තුලින් අපිට පේනවා සමාජය තුලින් කොමියුනිටි එකෙන් රෝගීන් බිහිවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබිලා තියෙනවා. දැන් මේ PCR පරීක්ෂණ පොසිටිව් නැත්නම් ආසාදිතයන් බවට බොහෝ PCR පරීක්ෂණ වලින් සනාථ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අර අපි මීට ඇති වෙච්ච තත්වයට වඩා ජනතාවගේ සහය අත්‍යවශ්‍යම වෙලාවක් තමයි මේ වෙලාව. ඒ කොහොමද අපි පිළිගන්න මූලික සිද්ධාන්තය තමයි මිනිස්සුන්ගේ සංචරණය නැත්නම් ගමන් කිරීම ඒ වගේම ස්පර්ශය දුරස්ථභාවය නොමැතිවීම මේකෙන් තමයි මේ රෝගය ඇති වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා දැන් අපි ජනතාවට හැකි අවම අපහසුතාවයක් ඇති වෙන්න තමයි මේ පොලිස් වසම් හතරකට දැම්මේ. ඒක දැන් ව්‍යාප්ත කරන්න වුණා. ඉතින් මේ ආකාරයට කටයුතු කරනකොට ජනතාවත් උපරිම වශයෙන් මේකට සහාය දෙන්න ඕනේ. විශේෂයෙන්ම නජිත් කියන්න ඕනේ දැන් ඊයේ මේ කටයුතු වලට ගිය සෞඛ්‍ය බලධාරීන්ට සමහරලාවට පොලිසිය හමුදාවේ නිලයන්ට නිලධාරීන්ට සමහර පුද්ගලයෝ ඉතාම අතලොස්සක් අය ප්‍රතිරෝධී පාලා තිනවා. දැන් යම් කිසි කෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානයකට එක්ක යන්නේ හේතුවක් ඉදන් බස් එකක් දාලා සමහරලාට නිරෝධායන මධ්‍යස්ථානේ මෙහෙ තියෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක මේ කොළඹවට නිරෝධායන මධ්‍යස්ථාන අපිට හැමෝටම දෙන්න බෑ. සමහරට එකක් තියෙන්නේ හබරාදුවේ. තව එකක් තියෙන්නේ ඊට වඩා ඈත. ඉතින් ඒවට ගෙනියන්නේ මේ AI ගෙත් යහපතට රටෙත් යහපතට. එතකොට ඒ ගිහිල්ලා නවත්තලා තියලා කණ්ඩ බොණ්ඩ දෙනවා. එතන ඉන්න තියෙන්නේ. ඉතින් ඒක ජනතාවගේ යුතුයකමක්. දවස් 14ක් ඉන්න සමහරලාට වෙන්න පුළුවන්. ඉතින් ඒකට ප්‍රතිරෝධය පානවන යම් කෙනෙක් ඒක ඊටාම කනගාටුදායක තත්ත්වයක් වගේම නීතියට පටහැනි කාරණයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. සමහර අවස්ථාවලදී සමහර පුද්ගලයෝ මේ පිළිබඳ තොරතුරු හෙලි කරන්නේ නැහැ. තොරතුරු හෙලි කරන්නේ නැතුව ඉන්න අවස්ථා ඊයේ වාර්තා වුණා. දැන් තමුන් ඇසුරු කරපු අය ආපු ගියපු තැන් කියන්න කියලා අපි කියනවා. නැත්තම් කොහොමද අපි මේ පිළිබඳව හොයාගන්නේ? අර අජිත් රුහුණමත්මා විශේෂයෙන් දැන් අර මේ ඔබතුමන් කිව්ව විදිහට කලින් සැරේට වඩා මේ සැරේ වෙනස්. අර කලින් පාර අපි දන්නවා මේ නාවික හමුදාව කොහොම නිශ්චිත පිරිසක් ඔවුන්ගේ පෞල්වල සමාජිකයන්. හැබැයි දැන් බ්‍රැන්ඩික්ස් ආයතනයේට මේ වෛරසය ව්‍යාප්තුනේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. මිනිසාර සමාජයේ තියෙන පුළුවන් අර ඔබතුමන් අවධාරණය කරපු කාරණා බොහොම වැදගත්. මේ අර ඊයේ දවසේ නම් අපි දැක්ක බොහෝ වෙලාවට විවිධ මාධ්‍ය ඔස්සේ පණිවිඩ ගලාගෙන එනවා මේ උණු රෝගයේ සංගවගෙන පිරිස්සුවලට මේ වහාම ළඟම තියෙන රෝහලක් වෙත එන්න කියන කාරණාව. හැබැයි මේ දේවල් තාමත් හංගගෙන ඉන්න පුළුවන් කෙනෙක්ට ඒ වගේ අයට නීති මේ පීවර ගන්න සූදානම්ද? අනිවාර්යෙන්ම. දැන් ඒක තමයි මම කියන්න හැදුවේ. පළවෙනි කාරණේ තමයි මේ නිරෝධායන ක්‍රියාවලියට ප්‍රතිරෝධේ පානයි, විරුද්ධත්වේ පානයි. ඔබ දකින්න ඇති අර මුල්ම කාලේ පිටරටින් ඉඳලා ආපු අයත් කිව්වා අපිට තරුපහේ හෝටල් ඕනේ, අපි මෙහෙම හිටියේ කියලා. නමුත් යනකොට හොඳට ගියා නිරෝධායන වෙලා. එහෙම කාටවත් මේ වෙලාවේ මේ ඩිමාන්ඩ් කරන්න, ඉල්ලීම් කරන්න වෙන වෙලාවක් නෙමෙයි. රජයට අවශ්‍ය පුළුවන් ප්‍රමාණය උපරිම පහසුකම් සලසනවා පළවෙනි කාරණේ. ඒතර ඒකට ප්‍රතිරෝධේ පානවනවා, යන්න බෑ කියනවනවා. ඊට පස්සේ ගෙවල් ඇතුලේ ඉන්න කියලා සමහරුන්ට කියලා තිනවා සොයන් නිරෝධායනේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සෞඛ්‍යවාදීන් දාන AI ගෙවල් ඇතුළෙම ඉන්න ඕනේ. ඒකට ඒකෙන් එළියට බැසුත් තමත් සමහර අය මේ රෝගේ රෝග ලක්ෂණ තියෙනවා නම් සගවඬ උත්සාහ කරනවා. ඒ සගවඬ උත්සාහ කරනකොට සමහරලාවට හීනමානයක් වගේ ඇති වෙන්න පුළුවන් ඒ අයට. මේ අපිට මේක හැදුනා මේක හොයනවා එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ ඔබ දන්නවා. මේ ලෝකේ බලවත්ම රාජ්‍ය තමයි ඇමරිකා එක්සත් ජනපදයේ. බලවත්ම රාජ්‍ය රාජ්‍ය නායකයා තමයි ලෝකේ බලවතා හැටියට සාමාන්‍යයෙන් සලකන්නේ. බලවතා කිව්වට වරදක් නැහැ. ඔහුටත් මේ රෝගය හැදුනා. ඉතින් ඒක නිසා මේ රෝගය අපේ තියෙන අයහපත් හැසිරීමක් ඉඳ හැදෙන රෝගයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේක හංගන දෙයක් නැහැ. මේක එලි කරන්න ඕනේ. දැන් තවත් සමහර අවස්ථාවලදී අපි දැක්ක දෙයක් තමයි මේ රෝගේ රෝග ලක්ෂණ තියෙන අය සංගවන්න තවත් අය උත්සාහ කරනවා. සමහරවිට නිවස ඇතුලේ තියාගෙන නැත්නම් වාහනයකින් ගෙනිලා. දැන් ඊයේ රාත්‍රියේ මම හිතන්නේ මම නිවේදනයකුත් නිකුත් කළා. ඉතාලම පැහැදිලිව කියන්න ඕනේ මෙන්න මේ වගේ කටයුතු කරන අයට විරුද්ධව අපි තා දැඩිව ක්‍රියා කරනවා. මේ හේතුවෙන් යම්කිසි කෙනෙක්ට මේ රෝගය සංගවා තබා ගැනීම නැත්නම් සංගවා තබා ගැනීමට අනුබල දීම හේතුවෙන් තව එක්කෙනෙකුට රෝගය බෝ වුණොත් නැත්නම් තව එක්කෙනෙකුගේ මරණය සිදු වුණොත් අපේ අපරාධ නීතිය අනුව නොසැලකිලිමත් අපරික්ෂාකාරී ක්‍රියාවකින් මරණය සිදු කිරීම කියන සිද්ධාන්තය දක්වා කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ අයට විරුද්ධව ඉතා දැඩිව ක්‍රියා කරනවා. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ දේපොළ මේ සඳහා යොදාගත් සංගවල තියන එහෙම නැත්නම් යොදාගත් නිවසක් වෙන්න පුළුවන් වාහනයක් වෙන්න පුළුවන් ඒවත් නිරෝධායන ආක්ෂාපනෙත් තියෙන රෙගුලාසි යටතේ තහනමට ගැනීමට ක්‍රියා කරනවා. ඒ නිසා අපි නැවත නැවත ආයාචනය කරනවා ඇදිරි නීතියට ගරු කරන්න. ඒ වගේම මේ නිරෝධායන ක්‍රියාවලියට සහාය දක්වන්න, ප්‍රතිරෝධය දක්වන්න එපා. ඒ වගේම කරුණු සංගවන්න උත්සාහ කරන්න එපා.
අජිත් රෝහණ මහත්මයා නියෝජ්‍ය පොලිස්වත්තමන අපිත් එක්ක ඉන්නේ හින්දාම දැන් අපි ආරම්භයේදී සඳහන් කරපු කාරණා විශේෂයෙන් ඔබ දැන් මේ මොහොතේ අපව නරඹන්න එකතු වුණා නම් ඔබ නොදන්නවා ඇති දැන් මේ මොහොත වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 17කට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි දැන් ඊයේ රාත්‍රිය අද උදෑසන කාලයේ වෙනකම් පොලිස් බල ප්‍රදේශ 4කට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණේ නමුත් දැන් මේ මොහොත වන විට පොලිස් බල ප්‍රදේශ 17ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා දැන් අජිත් රෝහණ මහත්මයා මේ ඇඳිරි නීති ගත කරන කාල සීමාවෙදී ජනතාව කරන්න ඕනේ මොනවාද විශේෂයෙන් සමහර වෙලාවට නොදැනුවත්කම හින්දාම අත්අඩංගුවට පත් වෙන නීතිය කඩවෙන වෙලාවලුත් අපි දකිනවා ඇඳිරි නීතිය කඩවීම පිළිබඳව සමහර වෙලාවට ජනතාව දැනුවත් නැතුව ඇති මොන මොන දේවල් වලින්ද ඇඳිරි නීතිය කඩවෙන්නේ ඔව් දැන් උදාහරණයක් හරියට අපි ගත්තොත් මේ ඇඳිරි නීතිය මේ නිරෝධායන ඇඳිරි නීතියනේ මේකට කියන්නේ ක්වොරන්ටයින් කර්ෆියු කියලා එතකොට දැන් අපි ගත්තොත් එහෙම නජිත් සාමාන්‍ය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනකොට අපි කියන්නේ පහුගිය ඡන්දයක් ඉවර වෙනකොට ඇඳිරි නීතිය දැම්මා. එහෙම නැත්නම් ඔන්න මේ බේරු වල පැත්තේ නැත්නම් දිගන පැත්තේ එහෙම කලබල ඇති වෙනකොට අපි ඇඳිරි නීතිය දැම්මා. ඒ වනේ අපේ ආයතන තියෙන අත්දැකීම්. ඒ ඇඳිරි නීතියේදී ඒ බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු පාරට බහින්න නැතුව ඉඳී කියලා. ඒ කියන්නේ සාමය කඩවේ කියන තත්ත්වය තමයි තියෙන්නේ. දැන් මේ ඇඳිරි නීතිය එහෙම නෙවෙයි. පාරට එන්න නැතුව විතරක් නෙමෙයි. තමුගේ ගෙදරින් එළියට බහින්නත් බෑ. ඒක තමයි මේ ඇඳිරි නීතිය. එතකොට ජනතාවගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද දැන් මේ අය එකිනෙකා අල්ලපු ගෙදර එක්කෙනෙක් එක්ක හරි ගැටෙනවා නම් එහෙම නැත්නම් ඒගොල්ලෝ අතර ස්පර්ශයන් වෙනවා නම් ඒ දුරස්ථභාවයේ නැත්තම් මේ රෝගී ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අර සම්ප්‍රදායික ඇඳිරි නීතිය වගේ අපි පාරට බහින්න නැතුව ඒ ගෙවල් වල කට්ටිය අවට කට්ටිය ඔක්කොම එකතු වෙලා එකට කට්ටියක් හැටිට ඉන්න යනවා නම් ඒක එකිනෙකා එක්ක ගැටෙමින් ඉන්නවා නම් මේකෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා මෙහිදී ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ තමුගේ නිවසේය විතරයි. නිවසේය විතරයි. ඉතින් මොනවා හරි හුවමාරු කරගන්න උනත් අල්ලපු ගෙදර එක්ක උනත් ඒක ඒ සෞඛ්‍ය ක්‍රම වලට අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ. එහෙම නැතුව ගම ඇතුලේ එහෙම නැත්නම් මේ ප්‍රදේශය ඇතුලේ එකතු වෙලා ඉඳලා පාරට නොබෑ හිටියට මේකෙන් ඇති වැඩක් නෑ. විශේෂයෙන් අපේ පහුගිය කාල සීමාවේ දැක්ක දේ තමයි අජිත් රෝහණ මහත්මයා මේ අර දැන් ගෙවල් වලට වෙලා ඉන්න අතරදී දැන් එකලඟ ගෙවල් වල කට්ටිය ගෙදරකට එකතු වෙනවා රැස් වෙනවා. මේ දෙත් වැරදි දෙයක් නේද? අනිවාර්යෙන්ම. දැන් එවැනි ක්‍රියා සම්බන්ධව වැටලීම් කරන්න කියලා අපි අද පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දීලා තියෙනවා. මොකද එහෙම වෙන්න බෑ. ඒ නිවසේ ඉන්න අය විතරයි ඒ නිවසේ ඉන්න පුළුවන්. නයි වෙන අයට අල්ලපු ගෙදර අය 3-4 දිනක් කැවිලා කාඩ් සෙල්ලම් කරන්ඩ එහෙම නැත්නම් වෙන ක්‍රීඩාවකයේ දෙන්න එහෙම නැත්නම් කට්ටිය එකතු වෙලා රැට පාටියක් දාන්න බජව් දාන්න එහෙම ගියොත් මේ ඇඳිරි නීතියෙන් ඇති වැඩක් නැහැ. ඉතින් මේ වෙලාවේ මේක තීරණාත්මක අවස්ථාවක්. ඒ තීරණාත්මක අවස්ථාව වෙන්නේ නැජිත් දැන් අපි දන්නවා මේ අපිට අල්ලපු රට තමයි ලෝකේ වැඩිම දෙවෙනියට කොවිඩ් ආසාදිතයින් බිහිවන රට. එක දවසකට ලක්ෂයක් බිහි වෙනවා. දවසකට 1000ක් මැරෙනවා. දැන් මේ තත්ත්වයත් එක්ක මේ අවදානම අපිට තිබුණා. ඒ අවදානම තියෙද්දි අපි දන්නවා අපේ රටේ දැන් මාස 3ක් තිස්සේ අපි කඩ ඇරියා, අපි සාප්පු ඇරියා, අපි බජව් දැම්මා, මැච් ගහවුවා, සංගීත සම්දර්ශන තිබ්බා, සම්මන්ත්‍රණ තිබ්බා, වෙඩින් ගත්තා, ඉස්කෝල ඇරියා, විශ්වවිද්‍යාල ඇරියා, කාර්යාල ඇරියා, බැංකු කටයුතු සිද්ධ වුණා. හැම එකක්ම සිද්ධ වුණා. ඉතින් ජනතාවට අවශ්‍ය නම් ඒ தත්ත්වෙ දිගටම පවත්වාගෙන යන්න අනිවාර්යෙන්ම ජනතාවගේ වගකීමක් හා යුතුකමක් තමයි මේකට සහයෝගය දැක්වීම. දැන් මේකෙන් අදහස් කරන්න යන අජිත් මේ පොලිස් වසම් 17 අයට විතරක් කියලා මේ උපදෙස් තියෙන්නේ. ඇඳිරි නීතිය තියෙන්නේ අයට විතරයි. නමුත් සෞඛ්‍ය පුරුදු දුරස්ථභාවය මුහුණු ආවරණ පැළඳීම මේවා ලංකාවේ හැමෝටම බලපානවා. ඒවට අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ. රජය සෞඛ්‍ය බලධාරීන් මොනතරම් උත්සාහ ගත්තත් වැඩක් නැහැ. ජනතාව මේකට අනුගත වෙන්නේ නැත්තම්. ඔය අතර මේ නියෝජ්‍ය පොලිස්තුමා බොහොම සංවේදී අත්දැකීමක් අපිට තියෙනවා. විශේෂම දැන් අපි මාධ්‍යවේදීන් විදිහට පාරේ ගැවසෙන පිරිසක් එක් අවස්ථාවක කොටුව දුම්රිය පොළ ඉදිරි පිටින් බස් රථයකට නගිනවා මිනිස්සෙක්. මේ මිනිස්සයා මුඛාවරණ පැනඳගෙන හිටියේ නැහැ. හැබැයි ඒ වෙලාවේදී පොලිස් නිලධාරියෙක් තමයි අර අතේ තිබ්බ සල්ලි වලින් මාස්ක් එකක් නැත්තම් මුඛාවරණයක් ලබා ගන්න ඒ තැනත්තට උපකාර වුණේ. දැන් ඔය වගේ අපේ රටේ පොලිසිය ගත්තාම ජනතාවගේ යහපත වෙනුවෙන් මේ හැම දෙයක්ම සිද්ධ කරන්න සමහර වෙලාවට ඔබට පීඩාවක් කරදරයක් වෙන්නට පුළුවන්. හැබැයි මේ හැමදේම සිද්ධ කරන ඔබේ ආරක්ෂාව වෙනුවෙන් දැන් මුඛාවරණ පළඳින් නැති පිරිස වෙනුවෙන් නීතිමය පියවර ගන්නවද? කොයි වගේ කටයුතු දත්ත කරන්නේ? දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කරලා තියෙනවා මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මොනවද අපි විසින් පිළිපැදිය යුතු සෞඛ්‍ය පුරුදු. දුරස්ථභාවය, මුඛාවරණ, සබන්ධ අත්සෝදා ගැනීම. එතකොට යම් ස්ථානයක කෑම ගන්නවා නම් පෝලිමක ඉන්නවා නම් එතකොට සැලුන් එකක තත්ත්වය මේ හැම දෙයක් ගැනම පැහැදිලි උපදෙස් ලබා දීලා
තියෙනවා. ඉතින් ඒ උපදේශ නිරෝධායන රීති නිරෝධායන රීතියක් හැටියට තමයි අපි සලකන්නේ. එතකොට අපේ රටේ අපරාධ නීතිය තියෙනවා. යම් කිසි අවස්ථාවකදී නිරෝධායනය සම්බන්ධ රීතියකට පටහැනිව කටයුතු කරනවා නම් ඒ පුද්ගලයෙක් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ වගේම ඒ අයට සිරදඬුවමක් සහ දඩයකින් දඬුවම් ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් මේවට අනුගත වෙන්නේ නැතුව කටයුතු කරනවා නම් ඒ අයට විරුද්ධව ක්‍රියා කරනවා. ඒ විතරක් නෙමෙයි. අපි ඉල්ලා සිටිනවා මහජනතාවගෙන් විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ගමන් කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිසෙන්න. එහි තියෙනවා විවිධ ක්ෂේත්‍රයන් විවිධ ව්‍යාපාර කටයුතු එමන් නැත්තම් යම් යම් ව්‍යවසායක කටයුතු වලදී හැසිරෙන්නේ කොහොමද කර්මාන්ත ශාලා ගෙනියන්නේ කොහොමද කාර්යාල ගෙනියන්නේ කොහොමද පවත්වාගෙන යන්නේ ඒ වැදී පිළිපැදිය යුතු මූලික දේවල් දැන් උදාහරණයකට ගත්තොත් අපි මම දැක්කා මෙයා ITN එකට එනකොටත් සබන් දාලා අත්වෝද ගන්න එහෙම සලස්වලා තිනු ඒක තමයි එතකොට මේ ආයතන වල යුතුයකමක් තමයි ප්‍රධානින්ගේ අන්නේ මූලික දේවල් සලසන එක. ඇත්තටම ඉතින් අපි කියන්න ඕනේ මම වුණත් කියන්න ඕනේ මේ අපිට මේ මාස 3ක් තිස්සේ මේ කාරණේ ටිකක් අතපසු වුණා. ඒක ඉතින් මනුෂ්‍ය ස්වභාවය. ඉතින් අපි රට හොඳ තත්ත්වයට එනකොට ඒවා අතපසු වෙලා අපි සාමාන්‍ය විදිහට හිතනවා. නමුත් දැන් ආයිත් අපිට අර මේ රට අරින්ද ඉස්සෙල්ලා ජූනි මාසෙට ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වය ගැන හිතන්න වෙනවා. හිතලා ඒ කටයුතු ඒ ආකාරයටම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න අවශ්‍යයි. अद दें व्यातरदी विशेषम दें अबतुम लगे पोलिस पिरीसुल अपे पोलिस निर्धारी महात्म महात्मी की निवाड़ अवलंगु कलतीन सेवेट वार्ताकरण के सदन कलती नो मे कटियत सिद्धवेनातरदी विशेषम दें महाजनता हेसरवी मटिका कभ्युगात्मक कारण अक्संगी कारण अकर वाटक नीति क्रियात्मक करणाशूण मर अबतुम सदन कल वे कलिंग अवस्थावे प्रतिरोध अक्केलवेन पुलाम पसुगे वतावे तपि देख दंग पसुगे वतावे कथा कलु तेम नियोज पोलिस කොයාකාරින්ද මර්ධනය කරන්න කැපුණේ පොලිසිය කොයාකාරින්ද දායකුණ අපේ ඉතිහාසෙදම පටන් ගත්ත සමහරලාට ජනතාවට දැන් මේවා අමතක වෙලා ඇති දැන් මාස ගානාවක් ගිහිල්ලා මේ ආයිත් කොවිඩ් වසංගතේ කොවිඩ් ව්‍යාප්තිය කරලියට ඇවිල්ලා තියෙන මොහොතක් අර අමතක දේවල් අපි ආයි මතක් කරලා දෙමු කොයි විදිහටද ඒ කාලේ කැපුණේ කියලා ඔව් දැන් පළවෙනිම කාරණේ තමයි අපි කියන්න ඕනේ අපි ඉස්සෙල්ලා ආදර්ශයක් දෙන්න ඕනේ දැන් පොලිසිය හැටියට අපි නිමාඩු අවලංගු කරලා තිනවා හැබැයි අපි එක දෙයක් කරලා තිනවා දැන් ඉස්සෙල්ලාම මේ පොලිස් වසම් හතරකට අපි ඇඳිරි නීතිය පැනෙවුවානේ අපි ඒ පොලිස් වසම් හතරේ ඉඳලා වෙනත් තැන් වලට රාජකාරියේ නිලධාරීන්ටත් අපි එන්ඩිපයි කිව්වා ඒගොල්ලන්ටත් ගෙවල් වල ඉන්න කිව්වා දැන් අපෙන් සමහර කට්ටිය අහනවා විවිධ ආයතන වල කට්ටිය අපිට වැඩට එන්න බැයිද කියලා. දැන් අපි පොලිසිය කට්ටිය කිව්වොත් ඒක නවත්තලා තිනේ. ඒගොල්ලන්ටත් කියලා තියෙන්නේ දිවුල පිටියේ ඉන්න එක්කෙනා ඒ ගෙදරටම වෙලා ඉන්න. එයාගේ රාජකාරිය අපිට මේ වෙලාවේ අවශ්‍ය තමයි. හැබැයි ඊට වැඩිය අවශ්‍යයි ඔහුගේ නිරෝධායන ක්‍රියාවලිය. ඊට වැඩිය දසදහස් ගුණයකින් අවශ්‍යයි. ඒ වගේ ඉතින් අපි පොලිසිය පැත්තෙන් අපි ගත්තොත් එහෙම දැන් ඊයේ නැවත පොලිස් ප්‍රතිතුමා චක්‍රලේඛනයක් නිකුත් කරා ආයිත් පොලිසිය තොරතුරු පොත් පාවිච්චි කරන එක. දැන් ඔබ දන්නවා පොලිසියකට ගියහම එන්ට්‍රියක් දාන්න පැමිණිල්ලක් දාන්න විවිධ පොත්වල ලියනවා. ඒක සීමා කරන්න කියලා. ඒ වගේම අර පාරේ ඉන්න නිලධාරීන්ට සැනිටයිසර්ස් ලබා දෙන්න කියලා. ඔය පහුගිය කොවිඩ් කාලෙම අපේ නිලධාරීන් එක්කෙනෙකුට දෙන්නෙකුට තමයි මේ 83000න් මේ රෝගිය වැළඳුනේ. මොකද අපිට හැකියාව ලැබුණා අපි ගත්ත පූර්ව උපක්‍රම හින්දා මේක වළක්ව ගන්න. ඉතින් අපේ පැත්තෙන් ඒව අරගෙන තිනවා. ඒ විතරක් නෙමෙයි අපි කොහොමද දායක වෙන්නේ? දැන් උදාහරණයක්කට අපි ගත්තොත් එහෙම මේ contact tracing කියන එක. ඒක විශේෂයෙන්ම පොලිස් නදාරීන්ගෙන් සැදුම්ලත්ත රාජ්‍ය බුද්ධි සේවය තමයි කටයුතු කරන්නේ. ඒකට ත්‍රිවිධ හමුදා බුද්ධි අංශය වගේම පොලිසිය විශේෂ කාර්යාංශය සහයෝගය ලබා දෙනවා. දැන් මේ අපි ගත්තොත් එහෙම මේ සැක කටයුතු අය 50ක්ගේ PCR test අද ගත්තා කියලා ඒකම ඒගොල්ලෝගේ ඒගොල්ලොත් එක්ක ළඟින් හිටපු කට්ටිය ගැන විමර්ශන सिद्ध කරනවා. ඒ सिद्ध කරන්නේ විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ කාර්යාංශය වගේ ආයතන. ඒතර ඒ सिद्ध වුණාම තව පැය 10කින් හරි 12කින් හරි PCR ටෙස්ට් එකේ ප්‍රතිඵල එනකොට ඒකේ පොසිටිව් කියලා આવොත් අපිටම දැන් අපි මේ ඉන්න කැමරාව මෙහෙවන අපේ සහෝදර ශිල්පියයි ඔබයි මායි අපි තුන් දෙනාගේ යවනවා ටෙස්ට් එකකට යවනවා. ඒ ඒ ඒ යවුවාම ඔබේ පොසිටිව් කියලා එනවා. දැන් හැබැයි ඒ එනකොට අපේ බුද්ධිංශ ඒ වෙනකොට සූදානම් වෙලා තියෙනවා. ඔබව ආශ්‍රය කරේ කවුද පහුගිය දවස් 7 ඇතුලේ 14 ඇතුලේ හොයාගෙන තියෙනවා. ඉතින් එතකොට ඒක ලොකු දෙයක්. ඉතින් ඒක නිසා තමයි මේ පොලිසිය කැපවීම මේ විදිහටුනේ. අනිත් එක අපි ස්වයං නිරෝධායනයට සහයෝගය දක්වනවා. ඒ වගේම ඒ රෝගීන් ගෙනියන්න සහයෝගය දක්වනවා සෞඛ්‍ය බලධාරීන්ට මේ ගැන විමර්ශන හැම අතකින්ම සිදු කරනවා. ඉතින් ඒක නිසා පොලිසිය අපි කැප වෙලා කටයුතු කරනවා අනිත් රාජ්‍ය නිලධාරීන් ආයතන ත්‍රිවිධ හමුදාවත් එක්ක. දැන් ආවේක්ෂණ ක්‍රියාවලියේදී නියෝජ පොලිස් වත්මන් මේ තාක්ෂණය පාවිච්චි කිරීම බොහොම වැදගත්. දැන් අලුත්ම තාක්ෂණය පාවිච්චි කරනවද මේ කටයුතු සඳහා? ඔව් අනිවාර්යෙන්ම අපි විවිධාකාරයේ තාක්ෂණික මෙවලම්
පාවිච්චි කරනවා මේ අයගේ මේ යම් කිසි ආකාරයක කොන්ටැක්ට්ස් ළඟින් හිටපු අය සම්බන්ධයෙන් හොයා බලන්න දැන් මේකෙදි කාරණා තුනක් වෙනවා දැන් අපි තමයි මේ ඊශ්‍රායලයේයි ශ්‍රී ලංකාවයි තමයි මේක හොඳටම මේ බුද්ධ්‍යාංශ යොදාගත්තේ පස්සේ වෙනත් රජයන් යොදාගත්තා ඇමරිකාවට පවා යොදා ගන්න සිද්ධ වුණා ඉස්සර මේක සෞඛ්‍යාංශ වලට විතරක් බාර දීලා හිටියා ඇතරම සෞඛ්‍යාංශ ඊටාම ඊටා හොඳ මෙහෙවරක් කරනවා නමුත් බුද්ධ්‍යාංශත් දායක වෙච්ච නිසා තමයි අපිට මේ තත්ත්වය පාලනය කරගන්න හැදුනේ මොකද අපි ඉස්සෙල්ලම කරන්නේ පළවෙනි එක තමයි පුද්ගලයා ඩෙන්ටිෆයි කරනවා හඳුනා ගන්නවා ඊට පස්සේ ඔහුව වෙන් කරනවා ඊළඟට ඔහු වටා ඉන්න කට්ටිය කවුද කියලා ට්‍රේස් කරගෙන යනවා නැත්නම් හොයාගෙන යනවා ඉතින් මේ ක්‍රියාවලිය ඉතාම සාර්ථකව සිද්ධ වෙනවා හරි දැන් ඔබතුමන ආරම්භයේදීම සඳහන් කරපු විශේෂ කාරණාව දැන් පොලිස් බල ප්‍රදේශ 14 17කට ඇදිරි නීති ක්‍රියාත්මකයි කියන කාරණාව දැන් මේ මේ පොලිස් බල ප්‍රදේශ වලට දැන් ගම්පහ දිස්ත්‍රික්කේ පවණක් ගත්තාම විශේෂයෙන්ම ගම්පහ මේ පොලිස් බල ප්‍රදේශ වලට අමතර මීගමු ප්‍රදේශෙත් අපි දගෙන ජායල සහ කදාන ප්‍රදේශ වල පොලිස් ඇදිරි නීති දියුල පිටිය මේ ප්‍රදේශ වල ක්‍රියාත්මකයි මේකට හේතුවක් තියනද ඒ ප්‍රදේශ වලත් වැඩි පිරිසක් ඉන්නවද දැන් ඒකට හේතුව තමයි දැන් අපිට ගන්න ඕන ඉක්මන්ම ක්‍රියාමාර්ගය තමයි අර වලක්වා ගැනීම හොඳයි කියනවා රෝගී සුව කර ගන්නවට වඩා ඉතින් ඒක තමයි මේකේ අරමුණ දැන් PCR පරීක්ෂණ දිගින් දිගටම සිදු කරානේ ඒ PCR පරීක්ෂණ වල ප්‍රතිඵල එනවා ඒ ප්‍රතිඵල එනකොට මේකේ සේව මේ වැඩ කරපු සේවකයෝ නැත්නම් ඒගොල්ලෝ ළඟින් ඇසුරු කරපු අය ඉන්න ප්‍රදේශ පිළිබඳව තමයි මේ අනාවරණය වෙන්නේ ඉතින් ඒක නිසා තමයි දැන් අපි ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කය තුල පොලිස් බල ප්‍රදේශ 33ක් තියෙනවා දැන් මේ 33න් 17කට තමයි මේ ඇදිරි නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඉතින් මේ ඒ 17 තුල අපි අකණ්ඩ වැඩි නීති ක්‍රියාත්මක කරන සමහර වෙලාවට දැන් ඊයේත් ඔබ දකින්න ඇති අම්මා කාර්යක ඇදි නීති ක්‍රියාත්මක කළා පස්සේ අපි හතරකට සීමා කරා ඒ වගේ ඒ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව සමහර ලාවට ලිහිල් කිරීම වෙන්න පුළුවන් නැත්නම් ඊට වඩා ව්‍යාප්ත වෙන්න පුළුවන් තවත් තවදුරටත් නමුත් දැනට මේ පොලිස් වසම් 17 තමයි ඇදි නීති ක්‍රියාත්මක වෙන්නේ ඔය අතර මේ 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 ප්‍රදේශවල දැන් ඇදි නීති ක්‍රියාත්මක කාල සීමාව යතරදී අර දෛනික කටයුතු තරමක් දුරට අඩාල වෙලා තියෙනවා හැබැයි ඔබතුමන්ලගේ දායකත්වයෙන් ඒ කටයුතුත් සිද්ධ වෙනවා විශේෂයෙන්ම අර අත්‍යවශ්‍යම කෙනෙක් ඉන්නවනම් රෝහලකට යන්න හරි අත්‍යවශ්‍ය සේවාවකට යන්න හරි ඒ සඳහා අවස්ථාව හිමි වෙනවද කොහොමද ඔව් අනිවාර්යෙන්ම දැන් නජිත් මේ පොලිස් වසම් හරහා ගමන් කරන්න පුළුවන් වාහන වලට දුම්රිය වලට ගමන් කරන්න පුළුවන් දැන් මේ හරහා ගමන් කරන දුම්රිය වාහන තියෙනවා හැබැයි ඒ අයගින් අපි ඉල්ලා සිටින එකම දේ තමයි කවුරුවත් වාහනේට මේ අතරමැදදී නග ගන්න එපා ඒ වගේම වාහන යන අය බස් ගන්නත් එපා මේක දුම්රියටත් අදාළයි එහෙම වෙනව නම් මේ ඇදිරි නීතියෙන් ඇදි වැඩක් නැහැ එතකොට ඒක නිසා එහෙම කරනෝ නම් යම් කිසි කෙනෙක් ඔහු නිරෝධායන රීති උල්ලංඝනය කිරීමක් හැටියට සලකලා තමයි අපි කටයුතු කරන්නේ ඉතින් ඒක එක කාරණයක් දෙවෙනි කාරණේ තමයි ඔබහපු ප්‍රශ්නේ මොකද්ද ඔව් දැන් විශේෂම දැන් ඇදිරි නීතිය කඩ කරන පුද්ගලයන් අතරින් අපි දකිනවා දැන් අත්‍යවශ්‍ය සේවාවල් යන පිරිසක් ඉන්නවා අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ඔව් දැන් අපි ගත්තොත් එහෙම ඕනෑම කෙනෙකුට අපි හිතමු ගැබිනි මාතාවක් ඉන්නවා දැන් අද ක්ලිනික් එකට යන්න තිබුණා සායනීට යන්න තිබිච්ච වෙලාව පපුවේ අමාරුව තියෙන කෙනෙක් ඉන්නවා ඒ අයට ඇදිරි නීති බලපත්‍රයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ අයට ඒ කාරණේ කියලා ඒ මානුෂික හේතුවලට යන්න පුළුවන් හැබැයි ඉතින් ඒ රෝහලකට යන්නේ ඒ වගේම මේ අවස්ථාවේදී පපුවේ කැක්කුමක් ආවා හැබැයි උණ වගේ තත්ත්වයක් තියෙනවා කියලා හිතන්න කැස්ස වගේ තත්ත්වයක් එතකොට ඒ තත්ත්වය ඊට වඩා වෙනස් ඒ වගේ අයට අපි කියන්නේ යන්න එපා ඒගොල්ලෝ නිවසේම ඉන්න වහම ළඟම තියෙන පොලිසියට දන්වන්න එහෙම නැත්නම් 119ට දන්වන්න අපේ මේ තත්ත්වයක් තියෙනවා ඇම්බියුලන්ස් එකක් ඇවිල්ලාම ඒ අවශ්‍ය කටයුතු සිදු කරලා ඒ පොලිසිය සෞඛ්‍ය බලධාරීන් මේක කරයි මොකද දැන් අපි ගත්තොත් එහෙම එයා යනවනම් එයා යන්නේ ත්‍රිවිල් එකක හරි මොකක් හරි දැන් මේ වෙලාවේ වාහන ගමන් කරන්නේ නැහැනේ ඒතර ත්‍රිවිල් ඩ්‍රයිවර්ටත් මේක කොන්ටැක්ට් වෙනවා ඊට පස්සේ හොස්පිටල් එකට යනකොට OPD එකේ තව කට්ටිය ඉන්න පුළුවන් ඉතින් ඒක නිසා ඒක ප්‍රශ්නයක් අර සාමාන්‍ය සම්ප්‍රදායික ලෙඩ වර්ග තියෙනවා ඒකකට රෝහලකට ගියාට කමක් නැහැ නමුත් මේ රෝගී රෝග ලක්ෂණ තියෙනවා නම් කැස්ස හෙම්බිරිස්සාවත් එක්ක උණු ගතිය නිවසේම රැඳී හිටින්න එතකොට ඒගොල්ලන් ඇවිල්ලා එක්කන් යයි ඒක තමයි කියන්න තියෙන්නේ අනිකුත් අත්‍යවශ්‍ය සේවා බලනකොට අපි දන්නවා මේ ප්‍රදේශවල ඉන්න අපේ සහෝදර ජනතාව සමහර ලාවට දෛනික කටයුතු වල ඉන්න අයින්න පුළුවන් එදිනෙදා කටයුතු ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙන පුළුවන් නමුත් ඒවට නිරන්තරයෙන් හොයලා බලලා මේ ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාම නිලධාරීන් දැන් අපි ඉස්සරහත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණානේ ඒ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි නමුත් දැනට ගිය ඇතුළෙම ඉන්න ඕනේ හොඳයි අපි සූදානම් විරාමයක් ලබා ගන්න තවත් බොහෝ දේ තිබෙනවා කතා කරන්න විරාමයක් ලබා ගන්න
मिनुवांगोड मीरिगम निट्टंबुव पल्लेवेल वीरगुल मल्लतु हिरिपिटिय गनेमुल्ल यक्कल दिवुलपिटिय जायल कंदान मे पोलिस बल प्रदेश आश्रितव तमयि एदिर नीतिय ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි. දැන් විශේෂම අපි දැක්ක පහුගිය කාල සීමාවෙදී නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලීන් අර විශේෂම මේ නිරෝධායන කටයුතු සඳහා යොමු කරන දැන් මෙවර කොහොමද තත්වය දැන් ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලීන්ට එරෙහිව ගන්න ක්‍රියාමාර්ග මොනවද? ඔව් දැන් ගිය වතාවේ අපි 65000කට ආසන සංඛ්‍යාවක් පුද්ගලියව අත්අඩංගුවට ගත්තා නඩු පැවරුවා වාහන පොලිස් භාරයට ගනු ලැබුවා. ඉතින් ඒ වගේම දැන් අපේ අදහස මේ නජිත් මේ පුද්ගලිව අත්අඩංගුවට අරගෙන මේ සංඛ්‍යාව වැඩි කර කර කියලා එහෙම වාහන අරගෙන හිරිහැර කිරීම නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි එහෙම කරේ නැත්තම් මිනිස්සු එළියට බහලා යන්න පටන් ගත්තොත් අපිට මේක පාලනය කරගන්න බැහැ. දැන් ගිය ගමන අපි එහෙම කරපු හින්දා තමයි අපට පුළුවන් වුණේ මේ තත්ත්වයන් පාලනය කරගන්න. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ මේ ඇඳිරි නීතියට පටහැනිව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් एआईटेरिता दडिव क्रियाकर्ण यगो अभी वाहन गमन कराकिले यतुर्पैदीक पापैदीक सियाल पोलिस बारेट करण एव अधिकार निधिपत्कर्ण एवितरा ओंट विरुद्ध नडुपावर लभनो निरोधायन आख्यापनते अटते वगेम एवगेम दंडी संग्रह अटते ये अणु रुपया दह दाहक दडीकट सा सिरदडुमकटे अटत किरी हकिया वक्तनो अधिकार नेट एआईट विरुद्ध कटित करण अभी दान अत्यावश्यम कटित तीन पुलवा ये अत्यावश्यम किल अपिशाल යම් කිසි අවස්ථාවක රෝහලකට යන්නේ ඒ වගේම යම් කිසි කෙනෙකුට යම් කිසි ඖෂධයක් අවශ්‍ය වෙන වෙලාවල් තියෙන පුළුවන් අපි නැහැ කියන්නේ. එතකොට ඒ වගේම දවසක් දෙකක් යනකොට ආහාර වගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ ළඟම තියෙන පොලිසියට දන්නවනේ ඒවට යාන්ත්‍රණයක් සකස් වෙනවා. ඒ ඇරෙන්න වෙන කටයුතු අත්‍යවශ්‍ය සේවා නෙමෙයි. ඒව නවත්තලා නිවසට වෙලා රැඳිලා ඉන්න ඕනේ. මේ දවස්වල මේ ප්‍රදේශවල ජනතාව අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දේ නිවසට වෙලා ඉන්නේ කේක අර තමුන්ගේ ජීවිත විතරක් නෙවෙයි රටේම ජනතාවගේ ජීවිත සුරකින්න දෙයක් බව තමයි එතුමන් සඳහන් කරන්නේ. දැන් ඔය අතරෙදි අපි පහුගිය කාල සීමාවෙදී දැක්ක නියෝජ්‍ය පොලිස්පතිතුමා මේ දැන් විශේෂයෙන්ම දැන් මේ මොහොත වෙනටත් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 17ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඊයේ පෙරේද දවස් දෙකේ අපි සමාජ මාධ්‍යවල දැක්ක මේ මුළු රටේම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. අර අසත්‍ය නිවුස් ෆේක් නිවුස් දැන් සමාජයේ ප්‍රචාර වෙනවා වැඩි. මේදවල වලක්වන්න මොකක් හරි ක්‍රියාමාර්ගයක් තියෙනවද? ඔව් අතනම ඒ ක්‍රියාමාර්ගය තමයි මම කියන්න ඕනේ. දැන් අපි පෙරේදා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් තිබ්බා. මේ සාකච්ඡාව තිබ්බේ 3ට. තියලා 4 මාර්තු විතර ඉවරුනේ 5යි 10යි විතර වෙනකොට අන්තර්ජාලයේ පුවතක් සැරිසරනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ ශීර්ෂය සහිතව ලිපි ශීර්ෂය සහිතව හෙට ඉඳලා ඒ කියන්නේ ඊයේ ඉඳලා මුළු ලංකාවටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් මේක බොහෝ දෙනෙක් විශ්වාස කරා. මේක සම්පූර්ණ අසත්‍ය දෙයක්. දැන් මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වාගෙන යනවා. යම් යම් කණ්ඩායම් මේ වගේ මේක ෂෙයා කරපු අය මේක ෆෝවර්ඩ් කරපු අය ගැන තොරතුරු හොයාගෙන යනවා. ඒ වගේම පෙරේදා රාත්‍රී වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්න කළු බෝවිල රෝහලින් වෛද්‍යවරයෙක් විසින් මේ බොරු ප්‍රවෘත්තියක් පළ කරලා තියෙනවා කියලා Facebook සටහනක. පස්සේ ඒ මුහුණු පොත බලනකොට තියෙනවා එක්තරා පුද්ගලයෙක් දාලා පින්තූරයකුත් එක්ක දාලා මේ රෝගියෙක් එළියට යනවා වගේ දර්ශනයක්. දැන් මේක දාලා තියෙන්නේ කොවිඩ් තියෙන රෝගියෙක් එළියට යවුවයි කියලා සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්. පස්සේ මේ ගැන හොයලා බලලා වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා පෙරේද රාත්‍රියේ මේ පුද්ගලයා අතරම් කොට ගත්තා. වැල්ලවත්තේ පුද්ගලයෙක් ඔහු ව්‍යාපාරිකයෙක්. දැන් සාමාන්‍යයෙන් අපි මේ අනුබල දෙනවා නෙමෙයි උඩගෙඩි දෙනවා නෙමෙයි සාමාන්‍යයෙන් මේවා කරනවා කියලා කියනවනේ මේ අපේ තරුණිය කොල්ලෝ කරනවා කියලානේ කියන්නේ Facebook. නමුත් දැන් මේක කරලා තිබුණේ කවුද? තරුණින්ට එහෙම කරන්න කියනවා නෙමෙයි. මේක එහෙම කරොත් ඒගොල්ලන්ට ඊට වැඩිය ක්‍රියාමාර්ග ගන්නවා. කරලා තින්නේ 60 හැවිරිදි ව්‍යාපාරික පුද්ගලෙක්. බොරු නිවුස් එකක් දාලා කළු බෝවිල රෝහලෙන් කොවිඩ් රෝගියෙක් මුදාහැරිය කියලා. ඔහු අත්අඩංගුවට ගත්තා. ඊයේ අධිකරණයට ඉදිරිපත් කරලා ලබන 15 වෙනිදා වෙනකල් රක්ෂිත බන්ධනාගාර ගත කළා. දැන් ඔබතුමන් හිතන විදිහට මොකද්ද මේවායේ අරමුණ? මොනවද මේ වගේ දේවල් කරලා බලාපොරොත්තු වෙන්නේ? නෑ, ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් රටක මේ වගේ විපතක් වෙන වෙලාවක
දැන් මිනිස්සු දාන්න ඕනේ පුළුවන් තරම් මේ වෙලාවේ දුර තියාගන්න අත්හෝදන්න දැන් විහිළුවට හරි මොනව හරි ඡායා රූප දාලා උඹලා අත්හෝදලා දයන්නේ අත්හෝදාගත්තද ඇයි ඔහොම ළඟට වෙලා ඉන්නේ ඕවනේ දාන්න ඕනේ ඒව තමයි ඒක දැන් මේ වගේ මේ යම් කිසි ආකාරයක පහත් වින්දනයක් නැත්නම් ආස්වාදයක් කාලකන්ණි සතුටක් ලබන මේ වගේ පිරිස් අපේ සමාජෙදීන් 1000කට 10000කට එක්කෙනෙක් ඉන්න පුළුවන් ඒ අය තමයි කරන්නේ ඒ අතරම මේ නිරෝධායන ක්‍රියාවලිය අඩපණ කරලා මේ රෝගය පතුරෝලා එහෙම යටි අදහස් තියන අයත් මේ අතර ඉන්න පුළුවන්. ඉතින් ඔය මිනිස්සු තමයි අපි විශ්වාස කරන්නේ මේ දැන් අපේ රට නැති වෙලා යනවට වෙනසෙලා යනවට ඉන්දියාව වගේ වෙනවට ඇමරිකාව වගේ වෙනවට කැමති අයත් අපි අතර ලක්ෂයකට එක්කෙනෙක් දෙන්නෙක් සමහර වෙලාවට ඉන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සු තමයි මේව කරන්නේ. හැබැයි අපි ඒ අයට විරුද්ධ විතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙමෙයි යම් කිසි මෙවලමක් උපකරණයක් පාවිච්චි කරලා තිනවන නම් මේකට උදාහරණයක් ලැප්ටොප් එක හරි ටැබ් එක හරි ඩෙස්ක්ටොප් එක හරි ජංගම දුරකථනය හරි ඒ සම්බන්ධයෙන්ුත් අපි ක්‍රියා කරනු ලබනවා. හොඳයි. දැන් ඔබතුමාලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් අර වෛද්‍යංශ විශේෂම සෞඛ්‍ය සේවා සපයන පිරිස සඳහන් කරන කාරණාවක් තමයි අර ඉන්දියාව ඇමරිකාව වගේ රෝගීන් ප්‍රමාණය වැඩි වුණොත් මේක අපිට දරා ගන්න බෑ. ඒක අපි දැනගත යුතු පරම සත්‍යයක්. අර අපේ රටේ රෝහල් පහසුකම් පිළිබඳව ගත්තාම නිදහස් සෞඛ්‍ය සේවාවනේ පොලිස්පත්තුමා තියෙන ඉතින් ඒ නිසා මේ එතනට අනේක වළක්ව ගන්න තමයි ඔබතුමාලා මේ විදිහට කටයුතු කරන්න ඔය අතරේ දැන් ගම්පහ පොලිස් බල ප්‍රදේශ 17ක ඇඳිරි නීති ක්‍රියාත්මක රටේ සෙසු ප්‍රදේශවල ජනතාව නිදහසේ සැරිසරනවා නිදැල්ලේ සැරිසරනවා දැන් ඔවුන් කටයුතු කරන්න ඕනේ කොහොමද? ඇත්තටම දැන් ඔවුන් කටයුතු කරන්න ඕනේ ඔවුනුත් මේ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා තමයි කටයුතු කරන්න ඕනේ. මේ සෞඛ්‍ය පුරුදු වලින් පරිබාහිරව ඔවුන්ට බැහැර වෙන්න බෑ. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් මේ දිවුල පිටියට මිනුවන්ගොඩට මේක දැම්මයි කියලා ඒකෙන් අදහස් වෙන්නේ එතනින් එහාට මේ රෝගේ නෑ කියලා. උදාහරණයක් හැටියට දැන් ගම්පහ පොලිස් වාසමේ මායිම පැන්න හැටිය නිට්ටඹුව පොලිස් වාසමේ මායිම පැන්න හැටිය ඊළඟට අපිට අහු වෙනවනේ වෙන පොලිස් වාසමක්. ඒතර ඒගොල්ලන්ට නෑ කියලා දැන් කඳාන ජායල පැන්න හැටිය ඊළඟට අහු වෙන්නේ සීදුව පොලිස් වාසම. එතකොට මේ මායිමත් එක කොවිඩ් නෑ කියලා එහෙම හිතන්න බෑ. මේ කොවිඩ් වෛරස ඒක නිසා ඒ යවට ඉන්න කට්ටියත් හැම වෙලාවෙම දැඩි අවධානකින් කටයුතු කරන්න අත්‍යවශ්‍ය වෙනවා. හොඳයි. ඔය අතරේ විශේෂයෙන්ම අපි දකිනවා දැන් සමාජයක් විදිහට රටක් විදිහට අර ඔබතුමන් කියපු කාරණාව මේ අර ප්‍රතිරෝධයක් දක්වනා මේ කටයුතු වලට පහුගිය කාල සීමාවෙදී අපි දැක්කා අර කොවිඩ් 19 ආසාදන වෙලා මියගිය පිරිස ආදාහනය කරන තැන්වලදී පවා ලොකු විරෝධතාවක් එළුණා. හැබැයි දැන් සමාජයේ ටිකක් දැනුවත් වෙලා කොවිඩ් කියන්නේ මොකද්ද කොවිඩ් අසංගතින් බේරෙන හැටි ගැන දැනුවත් වෙලා ඉන්නවා. දැන් අපි දැනගන්න කැමති ඔබතුමාකින් දැන් මේ දැනුවත් කිරීම සිද්ධ කරන පොලිසිය විශාල මෙහෙයක් දරනවා. දැනටත් මේ කටයුතු සිද්ධ වෙනවද විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය කාල සීමාවෙදී අර මිනුවන්ගොඩ ප්‍රදේශයේ දියුල පිටිය ඒ වගේම වේයන්ගොඩ ප්‍රදේශවල පොලිසිය ජනතාව දැනුවත් කරන ලොකු වෙහෙසක් දැරුවා. දැන් මේ කටයුතු තවදුරටත් අඛණ්ඩව සිද්ධ වෙනවද? අඛණ්ඩව සිද්ධ වෙනවා. ඒ සෞඛ්‍ය බලධාරීන් එක්ක ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම මේ සම්බන්ධව වැඩපිළිවෙල කීපයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ජනතාවගේ පැත්තෙන් අපිට ඕනේ කරන එකම දේ තමයි මේ මාධ්‍යෙන් දැන් මේ දැන් තියෙන හොඳම දේ මාධ්‍යනේ. මේ මාධ්‍යෙන් කියන දේවල් විතරක් පිළි අරගෙන කටයුතු කරන්න. හැබැයි සමාජ මාධ්‍ය ජාලාවලින් කියන දේවල් ඒ ආකාරයෙන් පිළිගන්න එපා. සමාජ මාධ්‍ය ජාලාවල හොඳ ඒවා යනවා. දැන් උදාහරණයක් හැටියට ඔබ ගත්තොත් එහෙම ITN එකෙන් ඔබ කියනවා නම් දැන් මෙන්න මේ ප්‍රදේශවල ඇඳිරි නීති දාලා කියලා තව ටික වෙලාවකින් ITN එකේ වෙබ්සයිට් එකෙත් මේක පළ වෙනවා. පළ වෙනවනේ එහෙම. ඉතින් එතකොට දැන් කවු දැන් ITN ලාංඡනේ දාලා සමහරලාවට ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ජාලයේ යන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඔබයි මමයි මේ කතා කරන ප්‍රවෘත්තිය දැන් අපි මෙහෙම දාලානේ තියෙන්නේ. සමහරලාවට තව දවස් දෙක තුනකින් යන්න පුළුවන්. නැත්නම් මීට ඉස්සෙල්ලා මමයි ඔබයි කතා කරපු ලංකාවටම ඇඳිරි නීතිය දැම්මයි කියන ප්‍රවෘත්තියේ ඒ වීඩියෝ ක්ලිප් එක අරගෙන දැන් යවන්න පුළුවන්. ඒකෝ අන්න ඒ වගේ යන අවස්ථාවකදී එතකොට යන්නේ ITN ලෝගෝ එකත් එක්ක ITN එකේ සංකේතයත් එක්ක යනවා බොරු නියුත් ප්‍රවෘත්තිය. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම ජනතාවගෙන් අපි ඉල්ලන්නේ සම්ප්‍රදායික මාධ්‍ය තියෙනවානේ. දැන් මේ වගේ ඔබ වගේ විද්‍යුත් මාධ්‍ය තියෙනවා ප්‍රවෘත්ති පත්‍ර තියෙනවා ඒ වගේ වෙබ් අඩවි තියෙනවා ඒ වගේම තවත් වෙබ් අඩවි තියෙනවා. ඒවට පිවිසිලා බලන්න. එහෙම නැතුව අර ඒ සිම්බල් එක එක්ක ආවත් ලෝගෝ එක එක්ක ආවත් සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝ සමාජ මාධ්‍යයේ සැරිසරන උපදේශ ඒවා ගැන 100%ක් විශ්වාසය තබන්න එපා. විශ්වාසය තියලා ඒවා ෆෝවර්ඩ් කරන්නත් එපා. ඒවා ෂෙයා කරන්නත් එපා. අපි ජනමාධ්‍යෙන් අපි හැම එකක්ම දරුන් දෙනවා. ඒ සජීවීව යන්නේවට අහුම්කම් දීලා තීරණ ගන්න. එහෙම නැතුව
සමාජ මාධ්‍ය ජාල ගැන විශ්වාස කරන්න එපා මොකද මේ අතර තියෙනවා මොකද ජනතාව කලබල වෙනවනේ ජනතාවට මේ සමාජ මාධ්‍ය ජාලෙන් අප සමාජලාට gedara 10 දෙනෙක් ඉන්නවා නම් අපේ ගම්බද පළාත්වල මෙතන එක්කෙනෙක් දෙන්නට තමයි මේ වගේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙන්නේ ඉතින් අනිත් අය කියන එක අහලා ඒගොල්ලොත් කලබල වෙනවා ඉතින් ඒ නිසා කොහෙ හිටියත් මේ नियमित मध्यवलिन तीन तुरु लबागंड वेबड़ पिवसेन एक मुखावरण मुआवरण पड़दींड दुरास्थ भावे आगण अथोदगण इवागेम तेंतंगोल कट्टी हटीट गवस मे मे दिन वलुना लंका अणित प्रदेश वलुना यम एम सीमा क्रीम करलती बदानो या अभी दंटम संविधान करलती विविध दीवाल पुलवाण तीव सौख्य बलदारींट की आगाणी दुरास्थ भावे आगाणी अनिवार्य कैम टीका बेदागण कैम कनकोट मुख आवरण मुह आवरण पड़ी हेन्दुना अल्लनकोट तुंग हतर दिन कैम बेदा अल्लन इतना प्रश्न तीन मेवा सीएट सीआ कणुगत विला उपतमान विशेष मध्यजाल स्वाधीन रूपाणी मध्यजाल वसर गणनाव इतिहास आरंभिंद जनता हित सोपेन सहम कटिताली मेवर कॉविड वसंगत व्याप्ति अत्यम अभी विशेष मध्यमे वरा आरंभक मे मे अरे फेक न्यूस ना मे वरदि प्रवृत्ति संबंधी तहवरू करगन विशेष उबतम संबंध करगन अभी हेम मुहूर्तक कटयत कला रटे जनता मध्य क्रियाकुक्त अभी हिन्म दसहागे कर्णवाब क्रियान्मुकन बब अभी सदन करा खेमती अभी सुदन कट विरा क्लबाकन तब बहुत कथाकर सुदन विरा अन ओबनावतने हतने पै सामगिन रटे व्याप्तवेन कॉविड 19 वसंगते सह अभी गते पियवर पिलबंद अभी कथाकर्मी इन विशेषम नीति मे पत्कोद मे कटयत सिद्धवेन्े एंदिरीति काल सीमा विधि अभी कटयत करे कोई वगे आकार वगतम कथाकराने नियोज पोलिस नीतिज्ञ अजित रोहन महात्म्या दवसे हतने पैटे अभी आरंभे दिपटा नोबट सदहन करबु कारण मे कारण विशेषाई गंपह दिस्ट्रिके पोलिस बल प्रदेश दाहतक दैन मेम होतवन एंदिरीति क्रियात्मक अभी पोलिस बल प्रदेश गंपा वेयांगोड किरिंदीवेल पूगड दोंपे मिनुवांगोड वेलिवेरिया मीरिगम निट्टंबुव पल्लेवेल वीरगुल मल्लातु हिरिपिटिय गनेमुल्ल यक्कल दिवुलपिटिय जायल कंदान मे पोलिस बल प्रदेश आश्रितव तमाय अंदिरनीति क्रियात्मक वेन्नी प्रदेश जनता अभी नवत नवत तमंगे संचरणीय निवसीन पीठ तर पैमीम सीमा करला निवेश तुलम रेदी हिट ने हटिये नियोज पोलिस वेदगात्म कारण आवाक्यन कथाकुतम संधान कला अर देन उन रोगेतन पेरीस उन संगवगेन मे संहला गेदट विला प्रतिकार लागन विलावल दिन तीन हे मे दिवाल वेन्न सुधु सुन है मे दिवाल नोवियुत सह ये संगवन पेरीसोल्टेर हेव नीति क्रियात्मक किलो यात्र तवत् वेदगात्म द्यक्तमय मे अर ट्रेसिंग नेतुम आवेक्षण काट्युत सिद्धकुट तुरतुर कियन दे बहुम वेदगा निवेदि तुरतुर लबादेन पोलिसट सह बुद्ध्यांश टेनिस उत्साह एक वरदा मे अपे अपराध नीति वरदा अधिराज्यवादी पालक्यो आवृद्धि तिस्सतक टिस्सलतमय मे नीतिया हदरती दत्तोत्ते हिम अपिहितमु दें मे कर्मांतशाला सेवक्यो इन्नो किल हुदटम दन्नवा मीट सतियक टिस्सेल मे सेवके मम अहवलतेन रात्रि आहार गतने तंग अपि पाटियाद दें या या निमाडु एविल हिटिया अभी तेम गमेन सुमार लाट मेक मिनुआंगोड जायल खदान नवेंडपुलवा मेक समहार विलावट मुनरागल वेंडपुलवा मेक अनुराधपुर वेंडपुलवा मेक गाले वेंडपुलवा ये वेडकर्ना उलतर अयानोनी ये कट्टी दवा मम अर पुद्गले समहार लाट रोहाले इंडपुलवा पॉजिटिव विलाइंडपुलवा मे 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 कर्मांतशाला वेडकरण काफी आहार गता දැන් එතකොට ඒ ආහාර ගත්තයි කියලා දැන් ඕක කියන්න ලැජ්ජ වෙන්න දෙයක් නැහෙනි අපි මේ ගෙදරදී මෙහි ආව යානි මාඩුවට අපි ගමේ යාළු අපි ආහාර ගත්තා නැත්නම් අපි එකට වාහනේ ගියා ඕක කියන්න ලැජ්ජ වෙන්න දෙයක් නැහැ ඒක කියලා
ඒ පැත්තේ PHI මහත්තයරත් කියලා ඒගොල්ලෝ සොයන නිරෝධායනයකට ලක් වෙන එක තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ වෙලාවේ මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ. හංගන එක නෙමෙයි. දැන් එතකොට කවුරු හරි කෙනෙක් අපි හිතමුකෝ කියන්න බැරි තැන් තියෙනෝනේ ගියපු නීති විරෝධී වැඩ කටයුතු වෙන අපි හිතමු ගමේ තියෙන නීති විරෝධී මත්පැන් විකුණන තැනකට ගිහිල්ලා මත්පැන් විව්වා. නමුත් ඒ වෙලාවට මේකේ වැඩ කරන කෙනෙකුත් ඇවිල්ලා හිටියා. නැත්නම් එයාගේ යාළුවෙක් ඇවිල්ලා හිටි. දැන් ආරංචි වෙලා තියෙනවා එයාට පොසිටිව් කියලා. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ මේ වෙලාවේ නීති විරෝධී මත්පැන් බොන්න ගියයි කියලා නෙමෙයි අපි බලන්නේ. ඒකට අපිට දඬුවම් කරන්න නඩු දාන්න නෙමෙයි. මේ රෝගය වළක්වා ගන්න අවශ්‍ය සාහිත්‍ය. ඒක නිසා කොහේ හරි තැනකට ගිහිල්ලා මේ අය එක්ක ගැටීමක් ගැටීමක් කියන්නේ මේ කන්ටැක්ට්ස් ඇති වෙලා තියෙනවා නම් එකට ඉඳලා තියෙනවා නම් සාද දාලා තියෙනවා නම් කෑම කාලා තියෙනවා නම් කණ්ඩායමක් හැටි ඉඳලා තියෙනවා නම් කතා බහ කරලා තියෙනවා නම් ඒ හැම කෙනෙක්ගෙම යුතුයකමක් තමයි. ඒක මේ කර්මාන්ත ශාලාවේ සේවකියම කියලා නෙමෙයි කියන්නේ. සමහරවිට මේ කර්මාන්ත ශාලාවෙන් පරිබාහිර අය ඉන්න පුළුවන්. මේ කර්මාන්ත ශාලාවට පිටතින් ඉන්න අය ඉන්න පුළුවන්. ඉතින් ඒ හැම කෙනෙක්ම මේ වෙලාවේ තමුගේ තොරතුරු කියන්න ඕනේ. ඉතින් ඒක නිසා විශේෂයෙන් මම නැවත නැවතත් කියන්නේ මේක මේ ගම්පහ දිස්ත්‍රික්කයට විතරක් සීමා වෙන්නේ නැහැ. මේක විශාල කර්මාන්ත ශාලාවක්, ව්‍යාප්ත වෙච්ච කර්මාන්ත ශාලාවක්. මේකේ සේවකයෝ ඉන්නවා. ඒ වගේ මේ සේවකින්ගේ පවුල් වල අය ලංකාව පුරා ඉන්නවා. ඉතින් මේ හැම දෙනාම මේ වෙලාවේ මතක තියාගන්න ඕනේ. ඒගොල්ලන්ට සමහරලාට මේක අහනකොට දැන් අපිටත් එහෙම වෙනවා. මානසික වශයෙන් ඔන්න මට උන වගේ කියලා හිතෙනවා. එහෙම හිතෙනවා මේක අහනකොට. දැන් මෙයා ඇවිල්ලා කියන්නේ. ඉතින් ඒක ආයි හංගන්න දෙයක් නෑ. අමුතු දෙයක් නෙමෙයි. ඒ පැත්තේ PHI මහත්තයාට කියන්න පුළුවන්. කතා කරලා නැත්තම් පොලිසියට කතා කරලා කියන්න පුළුවන් කෝල් එකක් දීලා. මෙයා දැන් දවස් 5කට ඉතිරි ඉස්සෙල්ලා ආවා. අපිට පොඩි උන වගේ ගතියක් තියෙනවා. මට හෙම්බිරිස්සා වගේ ගතියක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා බලලා ඒ ගෙදර නිරෝධායනය වෙන්න කැ අනිත් අයටත් කියයි. දැන් එහෙම කවුරු හරි කෙනෙක්ගේ ගෙදරක නිරෝධායන බෝඩ් එකක් ගැහුවයි කියලා මේ අවටයි කලබල වෙන්න ඕනේ නැහැ. දැන් එහෙමත් අපේ රටේ තියෙනවනේ මහා අවමානසික තත්වයක්. ආ දැන් මෙයා තමයි මේකේ වැඩ කරලා හිටන් ඇවිල්ලා මේ අපේ ගමට මේක ගෙනාවේ. එහෙම කියලා එහෙම වෙන්න එහෙම බෑ. මේක තමයි ස්වභාව ධර්මයේ නීතිය. ඉතින් බලෙන් බෝම්බයක් ගෙනහල්ලා පුපුරන ද්‍රව්‍යයක් ගෙනහල්ලා කරා නම් ඒකට නම් ගමේ කට්ටිය කලබල වෙලා ඒ ගෙදර කට්ටියට මොන හරි කරාට කමක් නැහැ. නමුත් මේක එහෙම දෙයක් නෙමෙයිනේ. මේක ස්වභාව ධර්මයෙන් ඇවිල්ලා තියෙන්නේ. ආයි අවට ඉන්න කට්ටිය කලබල වෙන්න ඕනේ නැහැ. කොන් කරන්න යන්න ඒ අයක එහෙම නෙමෙයි. ඉතින් මේක ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන් ගෙදරේ කට්ටිය නිරෝධායනය වෙනවා. අනිත් කට්ටිය පිටට වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා මේක කවුරු හරි කෙනෙක් අවමානයට ලක් කරන්න, හිංසනයට ලක් කරන්න යොදා ගන්නත් හොඳ නැහැ. ඒ වගේම රටේ අනිකුත් අය යම් කිසි කෙනෙක් ඔබ දකින්න ඇති සමහර වෙලාවට මේ ඊයේ මම දැක්ක සමාජ මාධ්‍ය හරහා විවිධ වීඩියෝ සංසරණය කරනවා. අල්ලපු ගෙදරට බයිනවා, මේ ගෙදරට බයිනවා, එහෙ පොසිටිව් වුණා අරවා මේවා කියලා. ඉතින් එහෙම මේ ගෙවල් අතර ආරවුල්, අසල්වැසියෝ අතර ආරවුල් ඇති කරගන්න ඕනේ අවස්ථාවක් නෙමෙයි මේක. කාට හරි කෙනෙකුට පොසිටිව් වුණා නම් හොඳම දේ තමයි ඒගොල්ලන්ගෙන් වෙන් වෙලා අනික් කට්ටිය ඉන්න එක. ඒ ඉඳලා අර කට්ටියට නිරෝධායනය වෙන්න අවස්ථාව දෙන එක. හැබැයි කවුරු හරි කෙනෙක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට ලක් කරලා තියෙන කෙනෙක් ඒ ගෙදර බෝඩ් එකක් ගහලා යන්න එපා කියලා තියෙද්දි කොහේ හරි ගියොත් ඒගොල්ලොත් ලංකාවේ නිරෝධායන නීතිය වගේම අපරාධ නීතිය යටතේ වරදක් කරනවා. ඒ අයට විරුද්ධව ඉතා දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. අපි හැමෝම අවසානයේදී මිනිස්සු ඇමරිකාවේ ජනාධිපතිවරයාට මේ රෝගේ වැහදෙනවා නම් අපිට නොහැදි තියෙන්න පුළුවන් කියලා අපිට සහතික වෙන්න බෑ. වැළඳින එක අවම කරගන්න එක අපේ වගකීමක්, පරිස්සම් වීම, ඒ ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අපේ යුතුකමක් සහ වගකීමක්. අපේ විතරක් නෙවෙයි මුළු රටේම ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව බලපාන කාරණාවක්. හින්දා ඔය අතරේ නියෝජ්‍ය පොලිස්වරතුමා දැන් ඔබතුමන් අර සඳහන් කළා විශේෂම බ්‍රැන්ඩික්ස් ආයතනය පිළිබඳව සහ ඒ කාර්ය මණ්ඩලය පිළිබඳව. දැන් එක ආයතනයකට විතරක් නෙමෙයි මුළු මහත් රටේම ආයතනවලට මේ කටයුත්ත බලපානවා, මේ කාරණාව බලපානවා. කොහොමද ආයතනයක් විදිහට ක්‍රියා කරන්න ඕනේ විශේෂම නීතියටත් ගරු කළා මේ වසංග कथा करे अवसर कर प्रधान प्रश्न දැන් මේ ආයතන දිහා බලපුවාම අපිට තාම හරියට කියන්න බෑ මේකේ தத்துவம் මොකද්ද කියලා. නමුත් මේ බලධාරීන් මේ தத்துவය අවබෝධ කරගෙන කටයුතු කළාද කියන එක විමර්ශනය කරනවා. අපි හිතමු මම මේ උදාහරණයක් හදට කියන්නේ මේ යම් කිසි තමන්ගේ සේවකියෝ පිරිසකට යම් කර්මාන්ත ශාලාවක උන தத்துவේ තියෙනවා නම් හෙම්බිරිස්සාව හැදිලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ අය නිතර නිතර කැස්ස වගේ දේවල් කරනවා නම් මේ අපි මම වෛද්‍යවරයෙක් නෙමෙයි. එතකොට ඒ බලධාරීන්ගේ හාම්පුත්තුන්ගේ අධීක්ෂ නිලධාරීන්ගේ සුපර්වයිසර්ස්ලාගේ යුතුකමක් තියෙනවා මේ ගැන වහම MOH ට දරුම් දෙන එක. මේ ගැන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරට දරුම් දෙන එක. ඒකම මේගොල්ලොන්ගේ අපි කියලා තියෙන්නේ හැම වෙලෙම උණ බලලා ඇතුළට ගන්න කියලා. අත් දෙක හොදලා ඇතුළට ගන්න කියලා. එතකොට උණ වැඩි අය කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒවා එහෙම දැන් මේ ඉන්න
ගොඩක් මම දැකලා තියෙනවා ආයතනවල ආරක්ෂක පුද්ගලික ආරක්ෂක සේවයේ security කට්ටිය තමයි මේ උණ චෙක් කරන්නේ සමහරලාට මේ මැෂින් වැඩ කරනවත් දන්නෙත් නැහැ ඉතින් ඒක නිසා ඒ කටයුතු නැවත හොයලා බලන්න වෙනවා අර ඔබතුමන් කියපු කාරණා බොහොම වැදගත් කාරණාවක් අර සමහර වෙලාවට සුපිරි වෙනල් සල් සුපර් මාකට්ස් වලට එහෙම යනකොට අර මැෂින් එක අල්ලනවා හැබැයි බලන්නෙත් නැහැ උණ තියෙන බලන්නෙත් නැහැ ඉතින් එහෙම වෙන්න බෑ ඉතින් ඒක නිසා AI ට හොඳ උපදෙස් දෙන්න ඕනේ ඒවට ඇත්තට මේ උපකරණ ක්‍රියා කරලා පුරුදු අය පත් කරන්න ඕනේ ඒ වගේම මොනම හේතුවක් නිසාවත් උෂ්ණත්වය වැඩි කෙනෙක් ආවොත් දෙපාරක් තුන්පාරක් බලන්න ඕනේ නැවත නැවත පොඩ්ඩක් ඉන්න කියලා ආයි බලලා උෂ්ණත්වය වැඩි නම් එයාට යන්න දෙන්නේ නැතුව ඉන්න ඕනේ අනිත් අයටත් දන්නන්න ඕනේ. ඉතින් ඒකම මේ බලධාරීන් යුතුයකමක් තමයි ඇතුලේ. දැන් අපි ගත්තොත් කවුන්ටරයක් ගත්තොත් සුපිරි වෙලෙන් සැලක කවුන්ටරේ ගාව එක ළඟ ළඟ ඉන්න බෑ. පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න ඒගොල්ලන් කවුරු හරි එක්කෙනෙක් යොදවන්න ඕනේ. ඒකම කර්මාන්ත ශාලාවක් නම් මේස ළඟ තියෙනවා නම් කාර්යාලයක් නම් මේස ළඟ තියෙනවා නම් මේ මැෂින් ළඟ තියෙනවා නම් ඒවා දුරස්ථභාවයේ තියෙන මේ මම මේ කියන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශවල කටයුතු කිරීම හැම කෙනෙක්ගේම වගකීමක් මේ වෙලාවේ ඒ සෞඛ්‍ය සිරිත් විරිත් 100%කින් පිළිපදින්න ඕනේ මේ තියෙන තත්ත්වයට එක්ක 33 වෙනි පොකුර නිර්මාණය වෙලා තියෙනවා අනිත් පොකුරු වලට වඩා වෙනස් ඒ අවදානම තීරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ හොඳයි අවසාන වශයෙන් මිනිත්තුවක විතර කාලයක් තියෙනවා නියෝජ්‍ය පොලිස්තුමා මේ රටේ ජනතාවට මොකක්ද දෙන්න තියෙන පළවිදේ ජනතාවට දෙන්න තියෙන්නේ සෞඛ්‍ය සිරිත් පිළිපදින්න දුරස්ථභාවය තියාගන්න මුවාවරණයක් පළඳින්න නැතුව එළියට බහින්න එපා හැම වෙලේම दुरास्तभावे वेनकेनेक त्यागति नतिवनत याटत कियान्न दुरास्तभावे त्यागन्न कियला उबट में रोगी रोग लक्षण तीनों वहाम हंगान्न तुव एपिलिबंदव दनुवत करान्न एवगेम मे हेम अवस्थावकदिम यम किसी केनेकुट पॉजिटिव उनानं आसादित उनानं उब दन्नवा ए पुद्गलया हो लगिन असुरु कलाद नैद्द कियला ए गैन हंगान्न एपा मे गैन तमय अपिट කියන්න තියෙන අවසාන වශයෙන් හොඳයි අද දවසේ හත්ෙන් පැය සාකච්ඡාව අපි අවසන් කරන්න සූදානම් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා බොහොම කාර්යබහුල මොහොතක් කාර්යබහුල ඒ කටයුතුත් එක්ක වැඩ රාජකාරීත් එක්ක අද දවසේ හත්වෙනි පැයට එකතු වුණා නියෝජ්‍ය පොලිස්පතිතුමන් නීතිඥ ආදිත් රෝහණ මහත්මයා ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුති අපිත් එක්ක එකතු වුණාට විශේෂයෙන්ම අපි ආරම්භයේදී පටන් සඳහන් කරපු කාරණාව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 17ක ඇඳිරි නීති ක්‍රියාත්මකයි ඒ ඇඳිරි නීති කාල සීමාවට යටත් වෙලා ඇඳිරි නීති ඒ නීති රීති රෙගුලාසින් තනුව කටයුතු කරන්න කියලා අපි විශේෂයෙන් ඔබට මතක් කරනවා රටක් විදිහට හොඳ ගමනක් යන මොහොතක රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න අපි හැම දිනෙකම කැපවෙමු ඒ තමයි අපේ ප්‍රාර්ථනෙ සහ බලාපොරොත්තු අපි සූදානම් හත් වෙනි පැය අවසන් කරන් යලිත් හෙට උදේ 7ට මුණ ගැහෙමු සුබ දවසක්